න ස इसන साहिත्य පංචසීල සම්පත්තියේ පිහිටන්නට साතු නාදයක්පත් तो නමස්කාරී කියන්න है. බුද්ධන් සරණන් ගච්ඡාමි දම්මන් සරණන් ගච්ඡමි සංඝන්සරණන් ගච්ඡමි දුතියම් පිබුද්ධන් සරණන් ගච්ඡමි द्वितिधाम शरण गच्छामि, द्वितीय पी संग गच्छामि, तृतीय बुद्धा शरण् गच्छामि। न् शरमि ततीयं पि सङ्गन् शरणान् गच्छामि तिसरन् गमनान् सम्पूर्णान् පානාතිපතාාවේදමනී සික්කාපදන් සමාධියමී අදින්නදානාවේරමණි සික්කාපදන් සමාධියමී මි සුමිච්චාචාරාවරමනී සික්කාපදන් සමාධියමි මුසාබධාවරමනී සික්කාපදන් සමාධියමි सुरा मीर मज पमा दट्टानवेर सिक्का पदन समाधिया मी <coughs> मी सहित उ ऊ पंचशील मार्ग पाल නිවන් අවබෝධවීම බිනිසම හේතු වේවා තිසරණේන සද්ධීම් පංච සීලන් දම්මන්සාදුුකන්සුරක්කිතංකත්වා අපමාදේන සම්පාදේත සමන්තචකවාලි සු අත්‍රගච්චන්තු දේවතා සද්දම්මංමනිරාජසේ සුනන්තු සගගමොක්ක දම් දම්ම සවෙනකාලු අයන්බදන්ත දම්্ම සවනකාලු අයබදత දම්ම සවෙනකා අයබදత नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस् කවනවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්න සෑමි ඉරිතා දිනකම සිදුකරවුන් ලබන අභිධර්ම පාඩන් මාලාවි හතලි ස්නාවන පාඩමයි අද තවසේදීත්ම ආරම්භ කරන්නේ. හරිනං අද පනස්සන පාඩමයි එන්න ඕන අපේ කට්න පූජා මහාපින් කමියයුතුළු හින්ද එක පාඩමක් අපිට මගැහැවුණක් එදා කරන්න නහැක වුණු හින්ද. සත්පුරස පින්වර්ත්න ඔය එත්තු අද දවසේදීත් මෙ මහනීය උතුම් සාරගරභ පින්වර්නී ධර්මදීශන මේ අභිධර්මමය පාඩම සමඟයි මේ සම්බන්ධ වෙන්නේ. සත්පුරස පින්වර්ත්නී ඔය ඇත්තු අද දවසදී අභිධර්ම පාඩමී ජවන ය යෙදිනා ආකාරය සම්බන්ධව ඉතිරි කොටස ටමයි දැනගන්නට නියමිට වෙන්නේ. අද රත්නපුර සු පින්වත් ප්‍යාපාලික ජයලා ම මටනිය දූ දරුවන් නිර්මාණය කළ මිනිපු අමාසාධ තක් වනාාරන්න සේනාසනය සිටාපත් ඒවාගේම අපගේ සිස අපරෑකේ පඥාසර පොඩි හාම දුත්මි විත සම්බන්ධ වෙනවා ඒවාගේම දුබාහිපදංචි දම්ම ගමගේ මහත්මාන එදායාබර මහත්මය සාහතිය ගමගේ මහත්මය සත්පුස පින්වතුන් අදත් තර්මදාන් තායකත්තය තරුුණ ලබනවා. එත්තු දන්නවතැන් සිත් අසූනාවෙන් අටමහා කුසාසිත්වල ඥානසම්පයුත්ත හිත්තා අතරි සෝමනාස සහගත සිත් දෙකක් තියනවා කියලා සෝමනාස සහගත ඥාන සම්පයුත්ත සිත්තාතර පිංවත්නී කිය්‍රාසිත් දෙකක් හම්බ වෙනවා සෝමනාස සයාගත ඥාන සම්පයුත සිත් හතරින් ඇපිංවත්නී ඔය ඇ ඥාන සම්පයුත සිත් දෙකින් ඔය ඇත්තන්ට හම්බ වෙනවා රහතන් වහන්සේලාට ඇතිවන කියාජවන්සිත් දෙකක්. එතකොට ඒ කියාජවන්සිත් දෙකින් පස්සේ අරපනා ඒ කිය ධ්‍යාන විදිට හටගන්න සෝමනාස සහගත ක්‍රාජවන අටක් තියෙනවා දකොට සෝමනාස සහගත කියාචවන්. ඒ අට වන්නේ පිංවුවත්නී පටමධ්‍යාන දුති අ්‍යන තුතිී අත්්‍යාන චතුත් අත්‍යාන කියන මෙලෙමේ කියා චවන්. ක්‍රියාජවන් අටක්ගෙනවා ඒ ඔය ඇතු දන්නවා ජවන් චිත්තවීතය මැඩදි තමයි අර්පනාසිට ඇතිවෙන්නේ එතකොට අර්පනා සිත ඇතිවනේ චිත්ත වීටයේදී. සෝමනාස සහගත ක්‍රියාජවන් පිංවර්ත්නී එ දෙක තුන කියන ධ්‍යාන ක්‍රියාසි විදිහර ඇතිවෙනවා. සෝමනාස්ස සහගත අර්හත් පල ජවන් හතරක් තියෙනවා එක දෙක තුන හතර. කිය අල්හත් ඒ සෝහන් සකදාගාමිස් අනාගාමි අරහත් කියන මේ භූමිවලින් රහතන් වහන්සේට පිංුවත්නී ප්‍රතමාත්‍යානීදී පලජවනයක් හ ඇති වෙනවා ඇදත්තන් දුෘතිය අධ්‍යානයයිදී ඒ පලජවන්න ඇතිවෙනවාඒ පල ජවනය ඇති වෙනවා එහම නඇත්තැන් තුති අධ්‍යානය චතුත් අදධ්‍යානයේදී එය අල්හත් පල ජවනයක්න් ඇති වෙනවා. කියා ජවන්සෙත් ඇතිවවෙන්නේ රහතන් වහන්සේලාට විතරයි. දැන් අපි කල්ින්ගේ සතියේදීගෙන ගත් අනිත් කවුණු සම්බන්ධව දැම් මේ කියා ජවන්සිත්වලට එද්දි රහතන් වහන්සේලාට විතරයි කියා ජවන්සිත් ඇතිවෙන්නේ. රහතන් වහන්සේලාට ලෝකෝත්තර අර්පනාජාවන් විදිට ලැබෙන්නේ අර්හත් පලසි විතරයි. එතු ලෝකෝත්තර අර්පනාජවන් විදිහට අර්හත් පලහිත් තමයි රහතන් වහන්සේලාට ලැබෙන්නේ. එතුකොට පිංවුවත්න අර්පනා ජවන චිත්තවීතිය ඒ කියන්න දැන් ඔබ දන්න අර්පනා ජවන චිත්තවීතය කිය කියන්නේ ධ්‍යානචිත්තවීතිය එතකොට ධ්‍යජ සිත්හත ඒත් ධ්‍යානචිත්තවීතියේ ඇතිවන උපචාර සමාධී. ජවන් උපෙක්කා සහගත වුලොත් इක උपचार समाध විडिයට ඇති උपचार समाधि जवान उपेක්का සහगත වුණත් ඒකට පස්සේ ඇති වෙන්න ඕන අ अर्පनाජवन्याත් उपेක්का සहाගතජवනයක්ම වෙනවා දැन जवान हताक केෙනवाने ඒක ඔබदाන්න මැදදි තමා අර अर्පनाජवනය ඇතිවෙන්නේइතක ටली उपेका सगतने उपेका सभागत जवनेයක්ම වෙන්නට ඕने. උපේකාසාගත ඥාන සම්පයුත්ත කුසල්ජවන් දෙකක් තියෙනවා ඒකට පස්සෙ ඇතිවන උපේක්කාසාහගත අරපනාජවනයෝ දොළහක් තියෙනවා උපේක්කා සාගත ඥාන සම්පයුත්ත කුසල්ජවන් දෙකක් තියෙනවා එතකොට ඒකට පස්සේ ඇතිවෙනවා උපේක්කාසාගත අරපනාජවනයෝ පිංවති දොළහක්. ඔය ඇත්තන්න්නේ මේක කියාදදිම මොනවදුමේ උපෙක්කා සහගත ඥාන සම්පයුත්තු කුසාජවන් දෙක කියලා මතකයට එනව ඇති. උපෙක්කා සහගත පංචමධ්‍යාන රූපාවච්චල කුසාසිත් එකක් තියෙනවා. ඒක හම්බවෙන්න කොතනද පේ පංචමධ්‍යාන රූපාවචයට කුසාසිත් එක හබ වෙන්න කොතනද. පචර කුසල් සි ර සහන්ස රූපාචරසසි උපේකා සහගත අරූපාාවචර කුසාසිත් හතර හම්බ වෙන්නේ අ අරූපා වචර කුසල් සිත් හතර අරූපා වචර කුසාාසිත් හතර උපේකා සගත පංචමධ්‍යාන මාර්ගසිත් හතරහම්බ වෙන්නේ විචම්‍ය හර සහ මාර්ගසි මාර්ගසි හ එතකොට සෝහන් සකදාගාමි අනාගාමී පලතුනට ගත්තාහම ඒකින් පංචමධ්‍යාන පලසි පංචමධ්‍යාන පලසි තුනක් විදිහට ගන්න ඕන එතකොට එකතුවේ දොළහයි. උපේකා සහගත ඥාන සම්පයුත්ත කියාජවන්සි දෙකක් තියෙනවා. උपේක්කා සසාගත ඥාන සම්පයුත ක්‍රාජवाන්සිित දෙකක් තියෙනවා ඒකට පස්ස ඇතිවෙනවා උපෙක්කා සහගත අරපනා ජवाන්සිත් හයක් මේ ජාවන නිය මෙ යප කියන්නේ කොහොමද ජවනය දෙන්නේ මේ ජවනය ෙත්නවන අනි වාරයම ඊට පස්ස වෙන්නේ මෙන්න මේතිික උපේක්කාසාගත ඥාන සම්පයුත්ත කියා ජवाන්සි දෙක් තියෙනවා ඒකට පස්සේ ඇතිවන උපේක්කාසාගත අරපනා ජवाන්සිත් හයක් තියෙනවා ඒ වතමයි උපේකාසාගත පංචමධ්‍යාන රූපාවචර ක්‍රාසිත් එකයි උපේකාසාගත අරූපාවචර කියාසිත් හතරයි උපේකා සාගත අර්හත් පලසිත් එකයි. මේ විදිත අරපනාජාවනයක්න් ඇතිවෙන්නේ මේ ඇතිවෙන්නේ රහතන් වහන්සේලාට විතරයි. එතකොට ඊට පස්සෙ පිංවර්ත්න කුසාසිත් උපචාරජවන් විදිට ඇති වෙලා අර්පනා ඇතිවෙන්නේ පුතක් ජනයන්තර් ඒවාගේම රහත්තුන් නැති සෝහාන් සකදාගාමී අනාගාමී වන සේක උතුමන්ට පවිතර. කුසාසිත් උපචාරජවන් විදියට ඇතිවෙනවා ක්‍රියාසිත් නෙමේ කුසාසිද. කුසාසේ උපචාරජවන්සිත් විදිහයට ඇතිවෙලා අරපනායකයන් ්‍යනසිත ඒ චිත්තවීති ඇතිවෙන්නේ පුතක්ජන අයටයි ඒවාගේම සූහන් සකදාගාමී අනාගාමී කල කියන සේකවතුමන්ටයි. ක්‍රියාසිත් උපචාරජවන් විදිහට ඇති වෙනවානම් එහෙම ඇතිවෙලා ධ්‍යනහටගන්නේ අසේකවුුණො රහතන් වහන්සේලාටයි. ක්‍රියාසිත් ඒ ජවංචිත්තවීතිය උපචාර විදිහට ඇතිවෙලා ඇමුලින් හටගෙන ඊට පස්සේ ධ්‍යනසිත් ඇති වෙනවානං එහෙම වෙන්න අසේකවු රහතන් වහන්සේලාටයි ැ මේවා කියනකොට ඔය ඇත්තන්ට ලිහින් ඕන ගැට ගොඩා එලිහෙන ගැට ඇතරි මොකට ද ධයාන උපදවාගන්න කළ වර්තමාන කට්්‍යයාාන පස්න වලදී ඔබට උත්තර එනවා මන්න මෙත නදී. ්‍යාන වැඩක් නෑනි කළ කවුහරැකිව්වොත් ඔයඇත්තන්ට උත්තරයේ සනිකවෙන් ඕන ඔහුගේ දුෂ්ටිය වැඩක් නෑන කියලා ධාන මොකටද කියලා ඇහුවත් ධ්‍යානයේ විපාග සභාවේ ගැන තියේතුගේ විපාකාදස්භාවේ ගැන ඒ ඇතු දන්න ඇතිකම නිසා ඒ ඇත්තන්ගේ දුෂ්ටිය වැලදිකක් කළ තේරුම් අරගෙන ඔබේ ගමනට ඔවන්ගිං ලොකු හානියක් කන බව තේරුම් අරගෙන පුළුවන්තරම් ඔවුගින් ඇත්තුව ධර්මයේ දන්නා පිළි සැසුරු කරන්නත් වගබලා ගඩු ඕනේ ඉඩ පස්ස විපාකනියමය ඇදැන් මේ අපි ඉගෙනගත්ත ජවන් නියමයේදී සහරකාවනතින් තේරෙන් ඇති සහර නොතුව වුණනාට චරේක තකන් එපාක් කීපවතාවක් කියවකිව තේරුම් ගන්න මහන්ස ගන්න ඉදිරියේදී ව ඔක්කෝම තවත් ේයෙනන පටන්ගන්න අපි පට්ටානේහෙමු ගන්නමින් ඉස්සරහට එද්ද. විා විපාක නියමේදි කොහොමද මේ විපාකදීම නියමයක් විදිහට තියෙනවා මේ විදිහටයි මේ විපාකය සිද්ධ වෙන්නේ කියලා අනිවාාරයම සිද්ධවල නියමයක් තියෙනවා. අනිත්‍යය දුක්කා අනාාත්මූ නාමරූප ධර්මවල නියතවස්සෙන් සිද්ධ වන වැඩපිළි වෙලා තියෙනව ඒ අනිත්‍ය ධර්මතා ගොඩක සිදුවන වැඩ පිළිවෙලා. සත්වයූ ඉස්සරහට හම්බවෙනවන අරමුණු තුනක් දැ උබට දුන්නු පත්‍රිකා වැතියෙනවා එක් අනිස්ාරමුණ එහෙම නැත්නං ස්ට මධ්‍යස්ථා රම්මන එහෙම නැත්තං අති ඉස්්ට අරමුණු. අපි අනිස්්ටාරමුණු කියලා කියන්නේ පින්ුවත්න අක මැති, අප්‍රිය අප සන්න අරමුණු එතකොට ඔය ඇටන්ට ඒවා හම්බවෙන්නේ පිුවත්නි අතීත භාවල කරපු අකුසල කරමවල විපාක විදිහට අතත බාවල කරගෙන ති නානා්‍රකාර අකුසල කරමවල විපාක විදිහට පින්වුවත්න ඔය ඇත්තන්ට අකමැති අරමුණු හමු වීවි ඒවගේ අතීත බවල ඔබ කරලා තියෙනවන නානාපකාර කුසල කරම. ඒවගේ විපාක විදියට ස්ට මධ්‍යස්ථාරමුණු හරි එහෙමනැඇත්තං අතස්ථාරමුණු හරි හම්බ වෙනවා. ඇදැන් ස්ට මධ්‍යස්ථාරමුණු අතිස්ාරමුණක ේව මොවාදිික ඉදිරීදව ඇතන් තවදුවොටත් පැහැදි වෙනවා ඇදැන් මේ ජීවිතේදඔබ මොනවාහරි අකුසල කරම කර ගත් ොත්. කරගන්න අකුසල කරමවල හැටියට අනාගතයේදී ඔය ඇත්තන්ට ඒ අපසන්න අප්‍රේ අරමුණු හම්බ වෙන ඕන තරම්. දැන් කාටහරි නම් බැන්නට පස්ස හොඟක් අයිකින මන්නම් හොඳවයින් දෙකක් එයාටිකු අතනම් වගේ හොඳට කහගත්ත කියලා. හැබැ පින්වත්න එයා හොඳටහගන්න ඇති විනාධියත් දෙකක් ඔය ඇතු බනිින් නඇති. හැබයි ඔය ඇත්තන්ට ආත්ම මහව සිය දහස්කානක් අනුන්ගින් බැනුන් අහන්ඩවන අරමුණු තමයි යඔබ හදාරගෙන තියෙන ඔය ඇත්තන් කුඹරු හොඳට හාලා ඔය ඇත්තු බැනුන් අහන්න වන බීචවකුරල්ල තියන අනාගතීදී හොන්තට බැනුන්ගහගන්න පුළරන්ගිදිට සංසාරය රසාගෙන යනකම්. එතකොත පින්හුව අනිස්ථාරමුණු හම්බව ඒ කියන අකමැති අප්‍රිය අපසන්න කැමැති නැති අරමුණු හම්බ වෙන්නේ අතීත භවල කරලතින් අකුසලකර්මවලි විපාක විදිහට. අතීත බව වල කරලා තියන කුසලකරමවල විපාක විදිහට බොහොම මේ යහපත් හොඳ මධ්‍යස්ථාරමුණොත් ඒවාගේම බුදුරජාණන් වහන්සේ වගේ අතස්ථාරමුණොත් හඹවෙනවා. අනිස්්ටාරමුණක් නැත්ත අකමැති අපපසන්න අරමුණක් හම්බවීමහින්ද ඇතිවන චිත්තවීතියක ලැබෙන විපාකවීතිහිත් ඔක්කෝම අකුසල් විපාක සිත්ම වෙන්නෝන අනිවාරයම. ඒ කියන්න ඔය ඇත්තන්ට අතීතයේ කරගෙන් තියෙන අකුසල කර්මහින්ද දැන් අපසන්න අකමැති අරමුණක් ඔය ඇත්තන්ට පේන්න දැනන්න ඇහෙන් එහෙම අරමුණක් කේවිදියට ඇතිවෙනවා නම් පිංවත්න, ඒ අරමුණ ඇතිවීම් ඇතිවනකොට ඒ අරමුණත් එක්ක ඇතිවන ඒ වීතිහි තොක්කෝම අකුසල් විපාක හිත්ම වෙන්න ඕන. ඒ චිත්තවීතියේ ඇතිවන වීතිහිත් සයල්ලම අකුසල විපාක චිත්තවීතියක් වෙන්නේ එතකොට ක්කෝම අතීත අකුසල කරමෝලි විපාක දැන්ඉතින්දි තේරුම්ගන්න ඕන දෙයක්ත්වෙනවා. එතමයි. ඔය ඇත්තන්ට එකක විදිහති එකක බව්වල රැස් කර ගත්ත කරමවල විපාක විදිහට තියෙන විඤ්ඥාන ගොඩක් ඔය ඇත්තන්ට අර අකමැති අරමුණ ඇති වෙනකොට ආත්මභාව සිය දහස් ගනාම් බවවල තියෙන එකිනෙ එක එකින එක විධාකාර විඤ්ඥානයෝ චිත්තවී තිය විදිහට පහරවීමක් වෙනවා. ඒ කිවදේ තේරුනා ද හැමෝටම දැන්ය කිව් එක පැහැදිරද. හි තේරුණනා කළ කවරුත් නිසද්ද හින්දා. තුස්තීම් භූත භාවෙන් සියල්ල තේරුුණාය අපිහිතමු. එතකොට ෆිංව ඇත්නී ස්ථාරමුණක් හමුුවීමෙන් ඇතිවන චිත්ත වීතියක ලැබෙන විපාකවීතිසිසි අල්ලම කුසර විපාක සිත්ම වෙඩ ඕනෙ. ඒ කියන්නේ ඔය ඇත්තන්ට කැමැති අරමුණක් හමුුවීම නිසා ඇතිවන ඒ චිත්ත වීතියේද ලැබෙන් ඕන විපාක, මේ ජීවිතයේ හරි කලින් බවේ හරි ඊට කලින් බවල හරි ඊට කලින් බව්වල හරි කුසල කරමුවල විපාක එකම භවය මේ කළ ගත්ත කරමිහින්දා ලැබෙන විපාකේ නොවෙන්න පුළුවන්. ඒ ඇතිවන විඤ්ඥානයෝ විධ භවලට අයිතිවෙන පුළන් හබයි කුසල විපාකම වෙන්නට ඕනේ. අකුසල විපාක විදිහට ලැබෙන වීතිහිත් හතත් තියෙනවා. අකුසල විපාක විදි ලැබෙන වීතිහිත් හතත් තියෙනවා. ඒව තමයි අකුසල විපාක චක්කු විඤ්ඥානයේ අකුසල විපාක සෝත විඤ්ඥානයේ අකුසල විපාක ගහන විඤ්ඥානයේ ජීව් හා විඤ්ඥානයේ දුක්කසාගතයේ කාය විඤ්ඥානයේ විදිහට පිංවත්න ඔය ඇත්තන්ට අකුසල විපාක විඤ්ඥාන දිපංචි විඤ්ඥාන වල ඒ අකුසල විපාක පහ ලැබෙනවා ඒ අපි අරමුණ වලද කුසල විපාක චිත්තවීතියක දී පහ තියෙනවා. ඒවාගේ අකුසල විපාක චිත්තවීතියක පිංවත්න අකුසල විපාක සම්පටිච්චන හිතත් ැබෙනවා අතීත බවල කළගෙන් තියෙන අකුසල කර්මවල විපාක විදියට හබවන සම්පටිච්චන හිතත්. ඒවාගේම අකුසල විපාකවලන සන්තියරණ හිතත් හම්බ වෙනවා එතකොට ඒ විදියට සිත්තඔක්කෝම හතා හබ වෙනවා අකුසල විපාක විදිට ලැබෙන බීති හිත් විදිහට. කුසල විපාක විදිහ ලැබෙන වීතිහිත් හතාක් හම්බ වෙනවා. එනඟට කුසල විපාක විදිහ ලැබෙනවීතිහිත් දහසයක් තියෙනවා. කුසල විපාක විදිහට වීතිහිත් දහසයක් තියෙනවා කුසල විපාක චක්කු විඤ්ඥානයේ සෝත විඤ්ඥානයේ ගහන විඤ්ඥානයේ ජවහා විඤ්ඥානයේ සුප සහගත කාය විඤ්ඥානයේ විදිට පිංවත්නී විஞ්ඥාන ඔක්කෝම එතන පහක් වෙනවා. කුසල පාක සම්පටිච්චන හිතාත් තියෙනවා කුසල විපාක සන්තියන හිත් දෙකක් එෙනවා ඒවාගේම පිින්වුවත්මි මහා කුසල විපාකසිත් අටත් වෙනවා අටයි අටයි දසයයි කුසල විපාක විදදිහට ලැබෙන වීතිහිත් දහසයක් තියෙනවා ඒ දහසයෙන් අටක් අහේතුක කුසල විපාක විදිහතෙන්නේ ඉතිරිට මහා කුසල විපාකසිත් අට විදිහට එන්නේ දැ ඒ ඇත්තන්ට අයි අපි කියන්නේ. ගෙදර තුරීද රන්්ඩුවෙන්න්න එපා අඹබ සමියුත්තෙක කියලා. නොනට අතුසනයක බනිනයක ඇත්ත මහත්තයාට බනිනයක ඇත්තන් දරවාන්ගි පිටිය තමන්ගේ තරහායාවනයක හෙමන ඇත්තං දරුවන්ට බයනගානක නැත්තාන් නෑදෑයක ර්ඩු සර්වායක වීදකමක් නෙමේ. ඒවට පෙරල්ලා හම්බෙන් තිනෙන ඔය ඇත්තන්ට තෑගි ගොඩක්. තින් ඔය තු පර්සය කරලා නැවත පෙල්ලා ගෙන්න්නව ගන්න හත් ලස්සන තෑගි වලින් අප පූරුවට කුටි කන්න වෙනවා සංසාරය පුරාටම දැංවේ කාදයෙනකොට හඳහන් එහෙම බලන්න ගිහිල්ල ඇහරියට බෙර කොටවාගේ ඔයතු සුර හෙම බෙල්ලි එල්ලගෙන මේ ඔයතු දැන් අනේ හරි කරදදායන්න හනි කරදරයන කියගේ හිටියට වඒ මඳවන්න වෙලා තියෙන්නේ අතීත බවවල කරගන්තිෙන් අකුසල කරම මේක නිසා පංුවත්න කොයි වෙලාවකවත් ගෙදරතුරයේදී ඔබ ඔබගේ අනාගතයට හානිතායක කිසිම අකුසල කරමයක් කවුරු හින්දවත් කරගන්ඩ එපා හද කළලා සංසාර්යක්න තනියම ගසාග යනඒ එකක්නේ තනියම ගසාගනැන සංසාර ගමනයේදී මොකටද ඔය ඇත්තු දැංගොබේ සසර කර්ම කුඹූරේ වපුරගන්නේ අනාගතයේ දී ඔය ඇත්තන්ට හානිදායක දේවල් අපූරුවට වී අපූරුවටමු අපූරුවට කවුපි කඩල වගේ දේවා වවාගාන්න තිේදී මොකටද මේ නියගලාල වගේ දේවල් වන්න නේද එනිසා ෆිංවත්න ඔය ඇත්තු අනාගතයේදී හානි දායක වන කිසිම අකුසලයක් දැන් කරදන්න එපා. විපාක ඔය නාමරූපවට ලැබෙන ඔොව නාමරූප ොතන ආත්මේ ම කළෙක් නෑ. අතීත භවල කරපු අකුසල කර්මවල විපාක විදිහට අප්‍රිය අකමැති අමනාප අනිස්ථ අරමුණක් හම්බුුණහම. ඒකෙන අකුසල කරමවල විපාක විදිහටයි අප්‍රිය අකමැති, අමනාප අනිස්ථ අරමුණක් හම්බ වෙන්නේ. අන්න එතකොට චිත්ත වීති එක මතකනෙකිව්වා අතීත බවන්ග ඉට පස්ස බවංග චලන කියලා. බවංග අතීත බවන්ගේ බවංගචාලණ බවංගු පච්චේද. ඒ හිත්වලට පස්සේ. පංචත්වාරා වජ්්‍යනහිත ඇතිවෙලා නැතිව ගියාට පස්සේ. අර, අ කරමවල විපාක විදිහට අප්‍රිය අකමැති අමනාප අනිස්ථාර මුණක් හම්බුණු හින්ද. ඔය ඇත්තන්ගේ අතීත බාවල අකුසල කරම විපාක නිසා ලැබුණු අරමුණ පිරිිගන්න ඒ අරමුණ එක්ක ඇතිවන පිංවර්ත්නී චක්කු. විඤ්ඥානයේ හරි සෝත විඤ්ඥානයේ හරි, ගහන විඤ්ඥානයේ හරි ජිවහා විඤ්ඥානයේ හරි කායවිඤ්ඥානය හරි කියන ඒ අකුසල විපාක විඤ්ඥානයක් පහළ වෙන්නේ. ඒවාත් ඇතිවනැතුූ යන්නපාය ඒ ඒ පහෙන් එකක් ඇතිවෙනවා ඒක ඇතිවනැතුූ ගියාට පස්සේ අකුසල විපාක සම්පටිච්චන හිත, අකුසල විපාග සන්තීරණ හිතත් ඒ වගේම ඇතිවනැතුූ යන්ඩ ඕනේ අතීත බවල නැත මේ ජීවිතගේ දැන්ට ජීවත්ත හිතිය කාර සීමාව හරි කලින් බවේ හරි ඊට කලෙම් බවල් හරි රැස්කර ගත්ත ඒවා මේතිික කියනකොටවාත් ඔ ඇත්තු නොනැස පෑාදගෙන කවුරුත්තක හණ්ඩු සලුව කළ ගන්න කාටවත් ඉසියා ඇතිකාන්න කාටුවත් මානයේ දෂ්‍ය මානේ නිසා දොස් කියන්න ඒවාගේම කවුරුුව එක්කවත් මොන විදිහෙන්වත් ගැටුමක් ගැටළුවක් අතාවිදිියකින්තුව දස අකුසද කරුණු පතවල එකක්වත් ඔබට කරගන්න ඇත්තුවන්න ව බලාගණ්ඩ ඕන කර ගත්තොත් මිට වන්න වෙනවා. මිදවානකොට අනේ මට මනිමි ඔක්කොම කාදරැකිවුවට වඩන්න තමන්ගෙකු ගුරේ මෙච්චර අපූරුවට වීතයේදි මොකටද බජිරි වැැප දෙේේ. ඒ අගෙතින් බජිරි අස්වරන්නත් තමයි ගන්න වෙන්න. එතකොට පින්ංවර්ත්න මේවත් ඇතුව නැතුවගේ යාට පස්සේ අර අකුසල විපාග සම්පටිච්චන සන්තීරන කියන හිත් දෙක එවිපාකයේ සිද් දෙකත් ඇතිවන ඇතුව යනවා ඊට පස්සෙ ගොට්ට පනහිත පහල වෙනවා. ුවට්ටපන සිත පහළ වෙලා දැම්මේ චිත්තවීති ඇතිවෙන්න්න ඕන අකුසා ජවන්නේ.ඒ අකුසල ජ හතක් පිළිවෙලිං පිංවර්ත්නය ඇතිවනැත්තුව යනවා. මේ ඇතිවනැතුව අද්දී ඇතින්ද අතිමහන්තා රම්මණයක් නම්. අප ඉගෙන ගත්තානේ ඒ අතිමහන්තා රම්මණයක් අඩමුණ උනානං අකුසල විපාක සන්තීරණහිත හත්වන ජවනයට පස්සේ. අකුසල විපාගක සන්තියර හිත ඇතිවෙනවා හත්වන ජවනයට පස්ස පින්වර්ත්න තදාරම්මන කුත්ය කරමින් දෙපාරක්. අර විපාක හිත්වල අකුසල විපාක සන්තීරණ හිත දෙවතාවක් ඇතිවෙනවා ජවාසිත්වලින් අන්තිම ජවනයට පස්සේ. ඒක එහෙම වෙන්නේ අතිමහන්තාරම්මන යක් අරමුණු උනානම්. ඊට පස්සෙ පින්වර්න ඊළඟට අතීත බාවල ඔය ඇත්තු කරගත්ත ඒ කානා අනුවත් ඒ විදිහට පිින්වර්ත්න අු සිතට අනුව එහෙම සිද්ධ වෙද්දි කුසර සිත කුසා සිත් වෙන්න වෙන්නමි ආකාරයට. අතීත බාව ලොබ කරපු කුසලකාරමයන්ගේ විපාකහින්දා. ඉස්සෙල්ල කිව්ව විදිහට මතීත බවංග බවංග චාරනාදී ඇතිවෙන්න ඕනේ හැබැ කුසල කරමවල විපාක විදිහට ඔය ඇත්තන්ට පියවෙච්ච ඔබ කැමැතිවන ඒවාගේම බොහොම මනාපවන ඔබට ස්ථ මධ්‍යස්ථාරමුණ හම්බුුණහාම අතීත බවංග බවංගචාණ බවංගපච්චේද කියන හිද් දෙකට පස්ස පිංවර්ත්නේ පංචාත් ද්වාරා වජ්‍යන හිත ඇතිව නැත්තූ යනවා අීත ව බවංග චාලන බවංගුපච්චීද කියන හිද්දකට පාසේ පංචා දවාරා වචචන හිත ඇතු නැතුව යනවා. ඊට පාසේ කුසල විපාක. ඔය එත්තු මේ ජීවිතයසාහ අතීතබවවල කාටහරි මයිල්ටිකක් දී ලතියෙන එහම නැත්තං කවු හැල්ලව බුදුන්වන්ද ලති න එහම නැත්තං කාටහරි නේපුතේ මවපියන්ට උපස්ථාන කරන්න කියලා කියලා තියෙනවා. එ මවපියන්ට උපස්ථාන කරන්න අවස්්‍යකන පහස්සු කන්දීලා තියෙනවා නැත්තං දරූ තමන්ගේ බීඳට සලකාන තමන්ගේ ස්සාමයාඩ සලකන්න ගෙදෙන දොර පිරිසුදුව තියාග මේ වගේ මොනහරි වටිනා උපදේ සයක් හරි දීලති නොයි මොනවා හරි කරගත්ත මොනහාරි ආකාරයේ පුුණ්‍ය කරම කුසල කරම හින්ද පින්වර්ත්නය ඔය ඇත්තන්ට විපාක විඤ්ඥාන හම්බ වෙනවා එතනදී චක්කු විඤ්ඥානයේ සෝත විඤ්ඥාන ගහන විඤ්ඥාන ජීවහා විඤ්ඥාන සුක සහගත කාය විඤ්ඥාන කියන මේ විඤ්ඥානයන්ගින් එකක් අතීතය කරගෙන් තියෙන කුසදගයන්ගේ විපාක විදියට හම්බ වෙනවා කුසලයන්ගේ විපාක විදිහයට ලැබෙන අරමුණුත් එක්ක. එතකොටේ කුසල විපාක සම්පටිච්චන හිතත් පිින්වර්ත්නි කුසලවිපාක උපෙක්කාසාගද සන්තීයන හිතාත් ඒවගේ ඇතිවෙනවා ඒවා උක්කෝම කලින් සංසාදයට අදාල කුසල කර්මවල විපාක විඤ්ඥානයෝ. ඊට පහස වොට්ට පනෙහිත ඇතිවෝ නැතුව ගියාට පස්සේ කුසල ජවන හිත්වලිින් එකක් පිළිවලිින් ඇතිවෙලා නැතුව යනවා. කුස ජවන්වලින් එකක් පිළිවලින් ඇතිව නැතුව යනවා. මෙන්න මේවහින්ද තමයි භාගවතුන් වහස මංගල සූෘත්්‍රේ දේශනා කළේ. දැන් සමහරුන් කියීන උක්කොම අත්තරන්න උක්කොම අත්තරන්න ධාරු චීදය මහරත්තන් වහන්සේ හිතගෙන බණදහබන ධර්මය අහලා මෙ ධර්මා බෝධය ලැබුණෝනං ඇයි අධ එහෙම බැරි එහෙම කිටියෙන්ම නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් ඇති ඔයවගේඒ අදහස්ගන්නවානේ හැබැෑ පින්වත්නින් ඒ කවුරුත් ධාර්ුචීතය මහර ඇතන් වහන්සේ පහත් වෙලා ටිකවිලාවකින් එහෙම පීනවාම්පාන්න බලපාක කර්මකතාන්දරය සහහි විපාක පැත්තගෙන හිතන්න. දැ ඔය ඇත්තොත් කවධහරය රහත්තනකව ඔය ඇත්තන්ට විපාක දිකට මවස්ස වෙනවා විපාක ලැබෙන්න්න දම් ඔය ඔබ ැස් කරගෙන ඉන්න වෙනවා කුසල් උපදවාගරඉන්න වෙනවා එතකොට දාන සීල නෙක්කම්ම ප්‍රඥා වීද ඉවසීල සත්‍යවාදී බව අධිෂ්ඨානයේ මෛත්‍රී උපේක්ෂා පාරමී උපාරමී පරමත්ත පාරමී විදි ඔබ කරගෙන ඉන්න වෙනවා එහෙම කරගෙන හිටිය ඔොත් තමයි මෙන්න මේ විපාක ඔබ රහත්ව පීනවාම් පානකාම්ම ඔය ඇතිව නැත්තුව යන නාමුරූප දරමවටට සුව පහසුව සයාල ලබා දෙන්න ලෝකෝත්තර සුවයෙන් නිවන්ද ැිනකං රහත්ත පීනුවම් පානකං අවස්්‍ය කරන ලෞකික පහසකන්සිය අල්ලම ලැබෙනවා පංවර්නි මෙන්න මේ පුුණ්‍ය කරම කරමින් තර්ම මේ හැසිරේද්දි බලන්න අපූරුවට සිතින් සිත්තට විපාක ලැබෙන විදදි අරමුණ ගැන සිත ගැන කියනකොට. ඔබේ චිත්තවීති ගැන කියදී ඔක්කෝම කළුන්ටික මතුවන විදිහ බලනකොට ඒතික ඔක්කෝම මෙ සූෘත්ත දේශනා වලින් සූත දියස්නාවල තියෙන හැම කවුුණක්ම අපතියාවන්න නැ ඔය ඇත්තන්ට තියන පිළිපදින්න ක්‍රියාවට නංවන්න එකක් වත්පිංවර්ති නොකර ඉන්න එපා. ඉඩ පාහසේ අටිමහන්තාරම්මන චිත්තවීතියක් නම් හත්වන ජවාන්සිතට පස්සේ අහේතුක උපේක්කා සගද සන්තීරණ හිත. උපේකා සහගත මහාවිපාගසි හතර කියන අහේතුක හෝ සහේතුක විපාගසිත් පහෙෙන් එක හිතාක්, සදාරාම්මන කෘත්ය කරමින් දෙවරක් ඇතුව නැතුූ යනවා. ඒකෙන් අතිමහන්තාරාම්මණ චිත්තවීතියක් නං ඇතිවුුණේ හත්වන ජවන් හිතට පස්සේ අහේතුක උපේකා සහගත සන්තීරන කියෙන ඒ හිත හරි. එහෙමන ඇත්නම් මහාවිපාක සිත්වලේන උපේක්කා සහගත මහාවිපාගසිත් හතරහරි. අහේතුක හරි සහේතුකහරි ඒ සිත හරිසිත් හත රහරි පිංවත්න මේ වගෙන් එකක් තදාරම්මන කෘ්‍ය කරමින් අර ජවන්සිත් ගත්තාරමුණම අරගෙන ඒ සිද්ධක ඇතිව නැත්තුව යනවා. එතකොට දැන් අපි අතිමහන් තාරම්මන ඇචිත්තවීතිය එනකොට ඉතාම බලවත්. පිංවත්න සමහරයට ඉතාම බලවත්තුුණු. සල කරම වලි විපාක විදියට වටිනා අරමුණු හම්බ වෙනවා ඒගෙන කලම්බාගල හොග බලවත්කු සලකරම කරගෙන තියෙනවා ඒසා ඒ ඇත්තන්ට ඒ වගේ විපාක විදිහට අතිසයිම පියවෙච්ච ඉතා මනාපවුණො භාගිවතුන් වහන්සේ හරි බුද්ධපතිමා වහන්සේලා හරි දකින්න හම්භව වනෝ නැත්තං ඉතාමීදී සබ්දයක් රි අතිෂ්ඨ අරමුණක් විදියටට හම්බ වෙනවා එට කොටත්ේ අයගේ චිත්තවීතියේ අතීත බවංගාදීම් පස්සේ භවංගචාන බවංග පච්චේ ද පංචත්දවාරා වච්චනය සිද්ධ වෙලා කුසල විපාක චක්කුවිඤ්ඥාන ආදී එක විஞ්ඥාන හිතක් කුසල විපාක සම්පටි ච්චනය කුසල විපාක මෙතින් දිය නිසෝ මනස්ස සන්තිීධනය සිත් පිළිවෙලින් ඇතිව නැතුව යනවා ඊට පස්ස කාමජාවනයංගෙන් එක හිතක් ජවන්හිත් විදියට හත්පාර ඇතිව නැතුූ යනවා ත්ී ජවන්සිත් විදිහට කාම ජවනයන්ගෙන් එක හිතක්. හත්පාරක් ජවන්සිත් විදිහට ඇතුව නැත්තූ යනවා ඒ අතිමහන්තාරම්මණ චිත්තවීතියක් විදිහට නං එන්නේ සෝමනස්ස සන්තීරණයේ සෝමනස්ස මහාවිපාක හතර කියන සෝමනස්ස කුසල විපාක පහෙෙන් එකක් තමයි තදාරම්මන විදිහයට දෙපාරක් ඇතිවෙන්නේ. අර කලින්කිව්ුවකේදී ඇතිවෙන්නේ ර්ත්න මේ සෝමනස්ස එක නමේ උපෙක් අහේතුක උපෙක්කා සහගත සන්තිීන සිතහරි නැත්නං උපෙක්කා සහගත මහාවිපාක සිත් හතරහරි ඒ වයෙන් එකක් හැබැ මෙතෙන් දී ඇතිවෙන්නේ පිංවර්ත්නී ඉතා බලවත් කර්මයෙක් විපාග විදිහට ඇති වෙනකොට සෝමනස්ස සන්තීරණය හරි නැත්තම් සෝමනස්ස මහාවිපාක හතරහරි කියන මෙන්න මේ පහෙන් එකක් තමයි තදාරම්මන විදිහට ඇතිවෙන්නේ එතකොට ස්ට අතිීෂ්ඨ කියන දෙකේ වෙනසත් වෙන්නේ ඔන්න ඔයි විදිහටි කියලා තේරුම්ගන්න ඕනේ. රහතන් වහන්සේලාට ස්ට අරමුණු හරි අනිස්ට අරමුණු හරි හම්බුණහාම. තැන් රහත් වුණ උතුමන් වහන්සේලාට කැමති අරමුණ හරි අකමැති අරමුණු හරි හම්බුුණහම. කුසල හරි අකුසල හරි විපාක විඤ්ඥානය ලැබෙනවා. කුසල අකුසල විපාක සම්පටිච්චන සන්තියන සිතත් ඇති වෙනවා. ජහතන් වහන්සේලාටත් ඒ අක්ක මැතිහරි කැමැතිහරි අරමුණු හම්බනාාම ඒ අරමුණේ හැටියට කුසලහරි අුසහරි විඤ්ඥානයත් ඒ චක්කු සූතාදී විඤ්ඥානයත් ඒවාගේම සම්පටිච්චන සන්තයන විපාක විඤ්ඥානත් ලැබෙනවා. හබැයි සියලුම කෙලෙසුන් නසල තියෙන හින්දා. මතුභවයක් නැති හින්දා. ගොට්ට පන හිතට පස්සේ ජවන්සිත්වලදී ඇතිවෙෙන්්‍ය කුසල හරි අකුසලහරි ජවන නෙමේ. රහතන් වහන් සීලාට කුසල් හෝ අකුසා ජවන්සිත් පහළවෙන්නේ රහතන් වහන් සීලාට ඒවුවට පහලි වෙන්නේ පිංවර්ත්නි ක්‍රියා ජවන්සිත් පැහැදිලී නේද රහතන් වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රා ජවන්සිත් දැන් හිතකොට කියන්න බලන්න ඔය පිංවතුම් මිච්චරකල් ගවල්දුරවල්වලදි කීන්ති ගත්තා නම්. අදම් පස්ස කීන්ති ගන්න අ බැන ගන්නවාද. අකුසාාසිත්‍රදී තපියෝක කියලා දුන්න. දැන් තීරණාත්මක එක එකට එකන්න එකට ඔයඇත්තන්ට දැන් අහන් හම්බුණ විපාකහ දර්න විදිහ. කුට ඔබාකමැති දේව පීන්න දැනින් සිද්ධ වන විදිහත් ඒවාගේම කැමති දේව පීන දැන සිද්ධ වන වි්‍යාතියේ වා අතීත කුසලොහෝ අ කකුසල විපාක විදිහට ඒ හිත් කුසලො හ අකුසල විපාක වන විදිහත් ඒ අකුසල චිත්ත වීතියේ දී සම්පූර්ණ අකුසල අරමුණක් ගන චිත්තවීතිය සම්පූර්ණයම අකුසල විපාග විදිහට තියෙන විදිත් කුසලලාර මුණක් හොඳාරමුණක් ස්ාර මනාකෙක් ඇතිවන චිත්තවීති නැත්තන් අති ස්ථාර්රමනාකෙක් ඇතිවන චිත්තවීති සම්පූර්ණයම කුසල විපාක සිත්වලින් පිරෙන විදිහත් දැඟවකට ඇහුුණා. ඒ අනුව කල්පනා කළ හම ගෙවා දොරවල්ලල හරි යාළුවන්ගේ කරි බැන ගනීද. අඩුම තරම ඇපංුව ඉරසියාවක්කත් මානයක්වත් තමන්ගහිත රැක ගන්න ඕන්නේ තමන් ගහිත පයස්සං කරගන්නට ඕන පිංවත්න මේ තවදුරටත් අපි ඉදියේදී ඔබට කියලා දෙනවා මෙතෙන්දි ප්‍රශ්නයක් අහර තියෙනවා පිංවත් සාමීන් වහන්සේ මනෝත්තුවාරික චිත්තවීතියකින් වර්තමාන රූපාදී ආරම්මණයක් අරමුණුවන අවස්ථාව අපට ටිකක් පැහැදිලි මදී. මෙය උදාහනයකින් පැහැදි කළ දෙන්න පුළුවන්ද තෙරුවන්සානාය කියලා. සත්පුරුස පින්වුවත්නි මේ චිත්තවීතිය. අපි තව ටික දිනකින් අවසංගෙනමයි කියන්නේ මේකින් පස්ස ජවන චිත්තවීති වලින් අපි දැන් කතා කරපු විපාක චිත්තවීති වලට ඇවිල්ල ඊට පස්සේ විපාක නියමයට ඇවිල්ල ඊට පස්සේ ඔය ඇත්තන්ට අපි තදාරම්මන නියමය තුගන්නලා ඉම් පස්සේ මානාසන චිත්තවීති තුගන්නලා මේ චිත්තවීති පාඩම අවසංකරණ අවසංකරනකොට අර කලින් අපි කිය දුන්න පාඩක් ඔක්කෝම ටික එකට ගන්නවා සියල්ල අරගෙන විස්තර කර ඇදමේ අහපු එක පැහැදිලි කරලා ඔය ඇත්තන්ට තහ දටත් අහන්න හම්බ වෙනවා මේ සියල්ල ඔක්කෝම එකට අරගෙන සමාෝජනය කළ දෙන වෙලාවේදී නොතේරුන් තැන්තිබො ඒව ඔක්කෝම ලිෙනටන් ගනමා ප්‍රශ අර සන්හන්සේ අහන්න පුළුවන් අදිකකංවලට වැටම කරලා තිහෙට මත එක් ඉන්න නමුත් අහන්න පුළුවන් සම්මෝසා අනිෂ්ටර්මුණක්හමෝල පහල් වන චිත්තීතියක ලැබෙන විපාක විීති සියල්ලම අකුසල්කිවම ජවනුත් අකුසල්ම වෙන්න මෝනද ස්වාමිනාස අනිවාරයේම අකුසා සිත්න අකුසර ජවනයගෙන් අකුසාසි දොල හැඟ එකක් අකුසලයක් නිසා අකුසල් විපාකයක් නිසා ලැබුණත්ක අපට කුසලයකට හරගන්න බැරි විිනාාන්ස මෙ මගේ අකුසලයක් නිසා මේ මට ලැබුණ විපාකයක් කියල ගත හිතලා. අකුසලයක් නිසා ලැබුණු විපාකයක් කුසලයක් විදියට හරවන්නේ බැරුවනාට අකුසලයක් නිසා ලැබුණු විපාකය විපාක දෙන්න අවස්ථාවක් නොදීන්න ඔබට කුසලේ බලයෙන් පුුවන්කම ලැබෙනවා ඒ න අකුසල විපාක විපාකය අයක අවස්ථාවනුව මේ වගේ කාලිවිපාතිවෙලාව කාර තියනෙහින්ද විපාකයට මතු වෙනවා හැබයි ඔය ඇත් අන්ට පුළුවන් එහෙම විපාක තිබු නෙදෙන් තිබනත් ඒ විපාකයට මතුවෙෙන ඉදරෙන්නේ නැතිව උබට කුසලයම් දිගින් දිගටම කරල් අරකට අවස්ථාව නොදී ඉදිමින් යම් දවස කරහත්ත පීනවාම් පාල අවස්ථාව නැත්කටම නැති කළ දාන්නක් පුළුවන් සල් සන්නස අගුසල් ජවන් වලින් නවත කර්මයක් මනති ස්්‍රාණා හටගන්න එකැ ඉදිරියටආ විපාක දෙන කර්මයක් බාට පත්වනානේ ඇති සවනාසයක ඒඔත්තන්ට ඇතිවුණු අකුසල ජවනයන්ට ලැබෙන විපාකය දිත්තදාම වීධනීය වසයෙන් අවස්ථාව නොලැබුණුවොත් අහෝසි වෙනවනේ එතකොට උපපාච්ච වේතය වසෙන් ඊළඟ භවයටත් අවස්ථාව නොදු නොත් ඒක කිය අන්නේ ඔබ ැන් කරමින් ඉන්න කුසල් හින්ද අවස්ථාව නොලැබුුණොත් ඊළඟ භවත් කුසර විපාකාදී ස අවස්ථාව නොලැබුුණනොත්. හස වෙනවානේ හබයි කවදහදල්ස රහත්ව පීනුවම් පානකම් විපාගධන කරමත් තියෙනවානේ එතකොට ඔය ඇත්තන්ට දිට්්‍රධම්මවේත උපාජවේති අහෝස වනාට අනිදදේවල් අහෝස නොවී තිබනාට ඒවා අහෝස වෙලා යනෝඔබ රහත්ත පීනුවම් පාද්දි. එදැ ඔය ඇත්තන්ට පුළුවන් අකුසලය කුසලයක් කරගන්න නෙමේ අකුසලයේ තිබුණට ඒවා විා විපාක දෙනෙ විදිට, පත් නොවෙන්න ඉන්දය බලධර්මාදිය දියුණුකරගෙන බෝධිපාසික ධර්මාදිය දියුණුකරගෙන, කුසල වැඩ පිළිවලේ හැසරමින් ඔබට අරක මර්ධනය කරමින්, කුසල්ම විපාකදන විදිට. කුසලයට අවස්ථා නොදී කුසලම විපාකදනය විදිහට ඔහෝපත් කරගෙන ඔබට ඉක්මනටම රහත්ත පේනවාම් පාන්න පුළුවන් හැබැ රහත්මොවී ඉන්නතා කාලයක් කාලි විපත්ති හරි මොනව හරි ඒවාගේ කාල එනකොට අඩ තමන්ගේ පුුණ්‍ය බලමයි මේ විපාක දෙන වෙනට අකුසල විපාක දෙන්න තරම් ලෝකයේ සැකසිල්ලා විශත්නසාක්පොය සැකස්ලා එවැනි පෘ්‍රී විනාස එවැනි ගහලෝක විනාසාදී ඕ වෙනකොට ආවිසාඩ වීමාදී ඒවයික්ක අතීත විපාද කොහම ඔබට විදින්න වෙනවා ඉනිසා රහත්ත බිුණවා පාන්ඩ ඕන උබාන්සේගේති හෙටුව ගැන සිහි කරලාමං වචනයක් කියන්න හිතුවා මට මතකයි බාන්සේ මේ වස්කාල පටන්ගන්නකොට මේ කුටි හදන්න ආරාධනා කරලා මේ පංකම් කීපයක් ග්‍රැස් කරා මම් බෙලුවා මේ කාලය ඇතුළතඒ සියල්ලම සාර්ධකම ඉෂ්ට කරලා ය වෘත කරලා. ඔබාන්සේ පුදුම සංවිධානත්මක මැනේමෙන්් කළමනාකාරිත්තයෙන් මේ කරපු එක් ගැන මම ඔබහන්සේ හිසනමා නමස්කාරය කර නවාඒම වහන්සහි කරල්ලා ද කුණඩ කර්මයෙන් අනුවදංගමින්. ඔබාන්සේගේ තෙහෙටුව නැතිෙන්න්නම හිතුවා මේක වහන්සර මතක් කරල දෙන්න ඒ සුවිශේෂී හැකියාවක් ඒ අනිවාර්යම අරි උතුම් ඔබහන්සේට ජීත කාේ මතකරන් පුළම් ු්ඩ කර් ම . දමහ සසාස්සාදු බොහොම පින් සිද්ධ වෙනවා පින්ුවන ඔය ත්ව පූර්ු පින්ංකහ ගොඩක් මේ වස්සාාන කාල කරගත්තා ඔය ඇත්තු කර පින් අපිටත් සුවසී නිවන් දකිම මේ භයානක සසය ගොඩි වෙන්නේ ඒකාන්ත හේතුවක් වෙනවා මේ කල්්‍යාන මිත සම්පත්ති අතිසේීම වැදගත් නිවන් දකින ගමනට ඔයඇත් අ අපිතරමිගෙන ගන්නේ මේ භයානක සසනය ගොඩි වෙන්න කටයුතු පයන්න අපිට පුුණ්‍යාල මෝදනාකර පින්වන්ත මහත්මට තත් පුුණ්‍යාන මොත්නාක ස්තුති කරනවා ඒවන සත්පුරුස පින්වර්ත්න ඔය සදැහැවත්තුන් හැම දෙනාම. දැන්මතික් වීලා අභිධරමීගෙන ගත්තා මේ රැස්කරගත්ත පුුණ්්‍යධර්මයෝ නමී මියගේ ඥාතීනට අනුමෝදන් කරන්නට ඕන දැන් කල්පනා කරගන්න ඔය ඇත්තුදැන් පුංචිදරූ නෙමි. අභිධරමීගෙන ගනිමින් අපිට නම් දැන්පීන්නේ ිරි සප්‍යයෝ නෙමේ දැන් තවුණුමයසින්න කට්ටියේ වගේ අභිධර්ම මේ ඥානේ පැත්තෙන්. දොකු වැටහීමක් ඔබට තියෙනවා. පින්ුවනේ තව දියුණු තියුණු කරගන්න තිකක් ගැඹුලු පාඩම අපි මේි හිටියයාට ආහප ගුඩාක් සල්ල පාඩමකට ලෝක විනාස දේවලු සතරපපා ඒවාගේ කවුණනු සම්බන්ධ ඒන පාඩමකට බොහම ලඟින් ඉන්නේ තව පාඩන්කිීපයකිීමයිී චිත්තවීති පාඩන්ටි කව සංගලා යනවා මානනාසන චිත්තවීති බර්ධී සත්වයෙන්ගේ චුතිකතා සහ උක්කොමටික දැන ගන්නඔට හම්බ වෙනවා එහමනම් මෙතෙක්කේලා රැස් කරගත්ත පුන්න. සල සම්බාරියෝ ඔය සැදැහවතුන් සියල්ලගේ නමී මියගිය සත් පුලුසයිනට ඒකාන්තම අනුමෝදං වී වායක්‍ර ඥාතීන්ට පින් අනමෝදම් කරන්න ඉදම්මී ඥාති නං හෝතුදම් ඥාති නම් පෝස් විිතා හොකි ඥාතයෝ එදම්ම ඥාතිී නං හෝතුෝ සුබිත හන්තු. එද ඥාතිී ංහෝසුවිතාතුඥාතය සරු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න අල්පේසාක මහේසා්‍ය මහානභාව සම්පාන පින් කැමති දෙවරු මේ පින් අනමෝදන්වීවා පින් අනමෝදන් වන දෙවියෝ නිධන්තරයම පින්වන්ට ඔබ හැම දෙනාම රකිත්වා විශේසයම ධර්මදාන්දායකත්ය දාන දම්මී ගැමගේ මහත්මානන් සංතිකමගේ මහත්මය සත්පුස පින්වතුන් අපිට මේ ධර්මදාන කටයුතුත සහි ගේ ලබාදන අපගේ සපරයකගේ පඥ්ඥාසාර පඩි හාමුදුරුව ඒවාගේම සදු සිස්ස පින්වතුන් වහන්සේලා දායකරකාදිි පින්වතුම් ඔය සත්පුරුසවවෙ හැමට දෙවියූවා අසිදවාද කරත්තා දෙවියූ පින් ලබත්වා දෙවියුත් නිවනින් සැනසේත්වා එකකළ දෙවියන්ට පින් අනුමෝදාන් කරන්න ආකා සත්තාච. අක අසත්තාච මුම්මට්ටා දේවානාගාම හිතිකා පුුණ්ඥන්කන් අනුමෝදිිත්. රන්රක් කන්තු සම්බුද්ධ ශාසනං ආකාසප්තාාජ බුම්මට වාානාගා මහිතතිිකා පු්ඥන්තන් වනු ෝදිිත්තා චරන්රක් පන්තු සද්ධම්ම දේශ ආකාසප්ටාජ බොම්මට්ටා දේවානාගා මහිතතිකා ඔ්‍යන්තන් අනමෝ දිිත්වා චරන්පක්හපුුණ්‍ය ධරමය උේ සත්පුරුසේනයට කවතාහරි දවසකද ඉපඇත්ලා කවතා හෝ දවසකද මෙියදමින් හොද කලා සංසාරයේ ගසාගෙන යනකොට ගමනට උපකාරක ධර්ම කරගන්න පින්වර්ත්න ඔබ පින්දහම් සිද්ධ කරගන්න ඔය සත්පුරුසයෝ කායකර්ම වචීකරම මනෝකරමයෝ. බලවත්ත සිද්ධ කරගන්න. ඔය ඇත්තු ඇයි සිදු කරගන්න හැම කාය වචී මනෝකුසල කරමයකටම ඔය ඇත්තන්ංග ඔය නාමුරූප ධර්මවලට යහපත් කුසල විපා කොප්ද වන්නටශක්තිය තියෙනවා. එනිසා ධර්මයම හැසිරෙන්න්න මේ පුුණ්්‍ය ධර්මයෝ නිවන් දකින්නට හීතු සම්පත්ම වීවාායකල නිබලම අරමුණු කරන්න. ඉදන් මේ පං්ඥන් ආසභකයා වහන් හූතු.

Valin gide Manin gide Asat puras in gide Apamitra in gide Ah shrayanu leeva Maha devanaadi naadi pingam karana කම් කරන දීලාදී අනන්ත ගුණ පුරනෑ ගුණපුරන විධල සනදී විදර්ශනා පවන වඩන सत्पुरश इन्ीद कल्याण मित्रइंगीदादी महोत्तम गीद आश्रय मिलीवा ස පින්වත්නී පින්වන්ත ඔබට ප්‍යාසිරවාද කරන්නේ අපේ පොඩි හාමුදුරුවන්ට ඒවාගේම ඔය සැරනවත්තුන් අප දම්ික මහත්ම මේ සීරපුුණවන්තේ නට නිදුක් නිරෝකි දීරිකාර්ශ ලබේවා අභිවාදන සීරිස නිච්චන් වතා ප්‍රචායිනෝ චත්තාරූ දම්මා වඩ්ඩන්ති ආයිවාන් නෝසු කම්බලං ආයුරාරූග සම්පාත්ති සග සම්පත්තිම මේ වචේ අතු නි්බාන සම්පාත්ති මී nati samicchatu